ඔයාට පිස්සුන යනේ මං ඔයාට ඒක කිව්වේ ඔයාගෙන් 300 ගන්න නෙමෙයි මේක පරිස්සමට වෙන්න ඕනේ කියලා කියන්නේ එහෙම නෙමෙයි පුතේ ඒකෙදි මගේ යුතුයකමනේ ඒක නෙමෙයි බලන්නේ 300 වගේ නෙමෙයි දැන් අර ස්පොන්සර් ලෙටර් එක ආවට පස්සේ එම්බසියට බඳින්න අර එකයි 50ව ලෑස්ති කරගෙන දින්නේ ඒව හරි දින්ගක් හිටහන්කෝ බලන්නේ දැන් වාවෙ ලෑස්ති වෙන්නේ මගේ අර 300 දෙන්නද ඔය උඹ දැන් ලියුමාව කියලා මෙතෙන්ද කඩාගෙන බිඳගෙන දුවගෙන එනකොට බං මට මේ සල්ලි හොය හොය එහෙට මෙහෙට ඇවිදින්න බෑනේ ඒක හින්දා ඕම් මම බැංකුවට ගිහිල්ලා ගෙනත් තියාගත්තා අනා ඒක හොඳයි බලන්නේ ලෙටර් එක 11 12 දාවද අපි ටාර් ගාලා දෙකට කලින් එම්බසියට ගිහිල්ලා මේක වැන්දා ලෙටර් එක ආවට පස්සේ නිකන් කලබල වෙලා රෙද්ද කරට අරගෙන ඒට මේට දුවන්න ඕනේ නැහෙනි මෙහෙම ගෙනල්ලා තියාගත්තා නේද ඒකනේ ඕක තමයි බං අපේ රංගනියත් කිව්වේ බලන්නේ දැන් මෙතන එකයි 50ව තියනවාද පුතේ මම බැංකුවෙන් කෝකටක් කියලා 1.60ක්ම ගෙනාවා. ඒ කියන්නේ දැන් ඔය ඇම්බසියට ගිහිල්ලා ඔය රුපියල් 3-4000ක් මෙහෙට මෙහෙට උනොත් දැන් මොන දෙයියට කියන්නද බං? ඒක ඇත්තනේ. නිකන් අපි 3-4000කට ඇම්බසියදි පච වෙන්න ඕනේ නෑනේ අනේ. ඒකනේ. ඈ නිකමට හරි ඔය ඇම්බසියේ කවුරු හරි නිව්සීලන්ඩ් වලදී අපේ රංගනියට මීට් උනොත් එයාට ලැජ්ජ හිතෙනවද අනේ එකම්ව? ඒකනේ බං. මේ මේ උඹ ඔය කොහෙද දුවන්නේ? ඒකේම කෑ ගාලා කියන්න පුළුවන් ගමනක් නෙමෙයි පාලි නන්දේ. මං ටාල් ගාලා ගෙදරට දුවල එන්නම්. සම්පතා මේ එමින් ගමන් අර ලියුම් ඇවිල්ලාද කියලා බලාගෙන වරෙන් ඈ. හරි හරි හරි. රන්දිෂ් 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 ආට කෝල් එක රන්දිෂ් රන්දිෂ් Thank you.
ඔයාට කෝල් එකක් ඇවිල්ලා දිගටම රින්ග්ස් ගියේ හින්දා හොයාගෙන ඇවිල්ලා මෙතනදී නතර වුණේ. I'm sorry. ඒ සමාව ඉල්ලන්නේ. මොකද්ද සමාව ඉල්ලන කරපු වැරද්ද? පර්මිෂන් නැතුව අනුන්ගේ කාමරයට ආපෙන්න. අනුන්ගේ? මං අනුන්ගේද? මන්ට ලෑස්ති වෙන රන්දීෂ්. පරක්කු වෙනවා යන්න. සිංහල තේරෙන්නේ නැහැ නේ චූටියෝ. හරි ඉතින් මේ මොන ලියුමක්ද? මේ මොකද්ද මේ ඇමති කෙනෙක්ගේ මොකද්ද කන්නේ මේකේ මේ තියෙන්නේ? මොන මගුලක් හරි ඔයා ඔය වැඩේ කරන්නේ රුපියල් 100කට නෑනේ. ඉක්මන්ට ඕක පිළිවෙලක් කරලා දෙන්නකොනේ අස්සනක් දාන්න. දැන් කවුද මේකට අස්සනක් දාන්නේ? අන්න කවුඩගේ බෑනා. ඔයා ඔයාගේ රාජකාරී හරියට ඉවර කරලා රුපියල් 100 ගන්නකෝ. ඔයත් එක්කෙන්ම වැටෙන්නා දන්නේ මාලෙන්ල ඇඳලගේ ක්ලාස් එකටමයි චූටියෝ. කද සම්පතාවෙන් අනා අලි මදියට අරක් කිවලු මේ පත්තර පිටුවක් අනේ ඉතින් දැන් මොකටද ගාපෝ ලියන්නේ අම්මට යවන්න අනේ ඒ මොකටද දැන් මේමනේ රානි අපි අපේ චූටියාගේ පාස්පෝර්ට් කොපිස් අම්මට යවන්න ඉස්සෙල්ලා මෙයාට ඉංග්‍රීසි ටිකක් එයාට මෙයාට කරන්න පුළුවන් කියලා අපේ අම්මා දැනගන්න ඕනනේ අනේ. අනේ පව් අම්මේ. එතකොට සම්පතා බාප්පේ ඔයා අම්මට රුපියල් 100ක් දෙන්න හැදුවේ මේ මගේම වැඩේටද? ඕගොල්ලන්ගෙන් ඉතින් හරියට වැඩක් කරන්න කීයක් හරි විසි කරන්න ඕනනේ අනේ. ඔයා අපේ කෙල්ලගෙන අම්මට කිව්වද? කිව්වින්ද නේ අනේ මේම එකක් ලියලා එවන්න කිව්වේ. හරි හරි යෝමින් කොහොම ඉන්නකෝ මම මේ වැඩේ තව ලස්සනට හැඩට කරලා දෙන්න. ඔයා මට මේක කලින් කිව්වනම් සම්පදා බාප්පේ මම මේ වැඩේ ගාන්ට නවලා කරලා දෙනවා නෑනේ ඔයාට. ඒ චූටියෝ ඕක ඉක්මන් ඉවර කරන්න බෑනේ. ඔක ලිව්ව වගේ නෙවෙයි කොයින් හරි ඔයලා. ඔකට සීල් ලේකුත් ගහන්න ඕනේ චූටියෝ. මේ සීල් මොකටද? ගාන්න. කවුරු හරි ඉංග්‍රීසි මාස්ටර් කෙනෙක් ඔයලා එයාගේ සීල් එක තියලා යවුවා නම් අම්මට ඕක එම්බසි එකට උනත් හරි දාන්න ලේසියනේ අනේ. ඉතින් සම්පතා. එතකොට සීල් එකක් තියෙන මාස්ටර් කෙනෙක්ම හොයාගන්න ඕනේ නේ. ඒකනේ අනේ. මොකක් හරි රස්සාවක් කරාද?
එයා එයාගේ තාත්තගේ ෂිපින් ලයින් එකක් මැනේජ් කරා. දීලකල සයුමිලා එයාට ගොඩක් ක්ලෝස්ද? ඔවුනේ සර්. සයුමි තමයි එයාට හොඳම යාළුවා. ඒ හින්දා වෙන්නේ ඒගොල්ලන්ට මාත් එක්ක කේන්ති. එයාත් මං වගේ ඔයගොල්ලන්ගේ ගෙදරට ආවා ගියාද? ඔවුනේ සර්. අම්මී තාත්තේ දී එයා හිටියේ ගෙදර කෙනෙක් වගේ. අදටත් එයා ඔයගොල්ලන්ගේ ගෙදර ඉති. මම මොනවා අහනවද මන්ද? නේද? මහත්තයාට පුළුවන් තනියම බත්මාළු පිටි බෙදා ගන්න. තනියම බත්මාළු පිටි බෙදා ගන්න බැරි වෙන්න මං ලෙඩෙක්වත් පුංචි එකෙක්වත් නෙමෙයිනේ අප්පු. අප්පුගේ නිදා ගන්න. ഇഡ്ലി പൊങ്കൽ പൂരി വേട ബ്രെഡ് ഓംലെറ്റ് കേല്ല അനേ അമ്മേ ഹാട്ട് വെന്നുകൂ ഓർഡർ എടുത്തോളൂ ഒരു പൊങ്കൽ വട ഒരു പൂരി വട ഒരു പൂരി വട ബ്രെഡ് ഓംലെറ്റ് ആ ചൂട്ടി മുഖത്തെ സമ്പതാവാപ്പ ഓയാട്ട് കേല്ല ലിയോഗത്തെ കൊഞ്ചം കേട്ടുക്കോ ഇത് പോദ മുഖത്തെ കേല്ല ഹാനേ അയ്യോ ദെക്കേ ദെക്കേ ഹിന്ദ തമൈ അഹന്നേ මේ කොයිවත් තියෙන පත්‍ර පිටුවක් ගෙනල්ලා ඔය ලියුමක පැටන් එකට මොනවද ලියාගත්තේ? අර අන්තිමට තිත් ටිකක් තිබ්බේ අස්සම් කරන්නනේ. ඕනකම තියෙන්නේ ඔයාට ඉංග්‍රීසි පුළුවන් කියලා චන්ද්‍රකාන්තිට දන්නන්න නම් ඔය කොහෙවත් වෙන පත්‍ර ගෙනල්ලා හැලි ගනම් මේ ලියුම් වල පැටන් වලට ලියා ගන්න ඕනේ. අනිත් එක බලාගෙන ලියන එක ඕනක ගුණෙකුට කරන්න පුළුවන් දෙයක් නේ. ඔන්න ඕක ඉතින් කෙරෙන්නම ඕනේ නම් කවුරු හරි ලවා වැල්ලකුරෙන් ඕක ලියවලා වාට කියලා අස්සනක් ගහගන්න තිබුණා. අනිත් එක කවුද ලිව්වේ කියලා දැනගන්න සුද්ධිර දිවස් තියෙනවා. හරි. දැන් පත්‍ර පිටුවක් බලාගෙන ලිව්වා කියලා අම්මගෙන් හරි මගෙන් හරි යගෙන් ඇටයක් ගියාද? නෑනේ. සම්පතා බාප බොරුවක් කරාමයි කියලා කියමුකෝ. ඒත් ඉතින් අපිට එකෙන් වෙච්ච පාඩුවක් නෑනේ. කවුද දන්නේ? එයා මෙහෙන් කන්න බොන්න වැටලින් අපිට තොරන් පෙන්නනවාද කියලා? අනේ නිකන් ඉන්න අම්මේ සම්පදා බාප මෙච්චර කාලයක් මෙහෙන් කෑවේ බිව්වේ මෙහෙ වැටලා හිටිය අපිට තොරම් පෙන්නලද අනිත් එක මගේ වැඩේ කරලා දෙන්නම් කියලා පොරොන්දුනේ සම්පදා බාප නෙමෙයිනේ
වෙච්ච පොරොන්දුවකට එයා මොකටද අපිට තොරම් පෙන්නන්නේ? අර කිව්වත් වගේ අතින් පයින් යන්නේ නැති එකේ මොකද වෙන්නේ කියලා ඔය ඉඳලම් බලමු. මේ කොහෙවත් ඉන්න නයි ඔඩොක්කු වේදාගෙන දැන් බබා වෙන්න හදනවා. ඔය බබාලට තාත්තා හිරෙන් නිදහස් වෙලා එද්දි තමයි දුවන්න පාරවල් මදි වෙන්නේ.